අරාබි මුහුදු කලාපයේදී පසුගිය දා පැහැර ගැනීමට ලක් වූ බවට සැක කෙරෙන ලොරෙන්සන් පුතා හතර නම් බහුදින දීවර යාත්‍රාව සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් ලැබී නැති බව දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සුසන්ත කහවත්ත පවසනවා. දීවර යාත්‍රාවෙන් ලැබෙන පණිවුඩ ග්‍රහණය කර ගැනීම සඳහා ඇතැම් ගුවන් විදුලි පණිවුඩ හුවමාරු මධ්‍යස්ථාන පැය 24 පුරාම ක්‍රියාත්මක බවයි ඔහු පවසන්නේ. යාත්‍රාව ග්‍රහණයට පත් වූ වහාම ඒ පිරිස විසින් යාත්‍රාවේ තිබුණු සංවේදන උපකරණ ක්‍රියා විරහිත කරලා තියෙනවා. අපි හිතන්නේ මේ පිරිස තාම ඔවුන් අපේක්ෂා කරපු ගමනාන්තයට ගමන් කරන්න නැතුව ඇති. එහෙම කරා නම් අපි හිතනවා ඔවුන් අපිට මේ හොස්සේ ඇමතුමක් ලබා දේවි කියලා. අපි හරියටම තාම දන්නේ නැහැ මේ පැහැරගත්ත පිරිසගේ අරමුණ මොකද්ද, කුමන කාර්යයක් සඳහා මේක පැහැරගත්තාද කියන එක. වෙරළා ආරක්ෂිතව අපේ තියෙනවා ගුවන්විදුලි පණිවුඩ හුවමාරු මධ්‍යස්ථාන. මේ මධ්‍යස්ථානවල නිලධාරීන් සියල්ලම දැනුවත් කරලා තියෙන්නේ යාත්‍රාවෙන් කුමන හෝ පණිවිඩයක් ලැබුණ හොත් ඒක ලබා ගැනීම සඳහා ඒව ඇතැම් මධ්‍යස්ථාන අපි පැය 24ම ක්‍රියාත්මක කරලා තියෙනවා. මේ යාත්‍රාවෙන් කුමන හෝ මොහොතක ඇමතුමක් ලැබෙයි කියලා. අතරම ඒ යාත්‍රාව මේකේ ඒගොල්ලන්ගේ මරුවැල මුහුදට දාලා තිබුණේ. මේ යාත්‍රාව එක දිනක අල්ලපු මාළු තරයි යාත්‍රාවේ තියෙන්නේ. ඊට අමතරව මාස දෙකකට ප්‍රමාණවත් වෙන සියලු ආහාර ජලය සහ අනිකුත් පහසුම යාත්‍රාව තුළ තියෙනවා. මේ යාත්‍රාවේ ඉන්නේ වයස 21 සහ 44 වගේ වයස් කාණ්ඩවල අය. ඒ නිසා උන්ට ආහාර පාන සහ ජලය පිළිබඳ ගැටලුවක් නැහැ. අපි කඩිනමින් මේ දීවරයෙන් ටික බේරා ගැනීම සඳහා අවශ්‍ය සියලු කටයුතු කරමින් ඉන්නේ. ලොරෙන්සන් පුතා හතර නම් වූ මෙම බහුදින දීවර යාත්‍රාව පසුගිය ජනවාරි 12 වනදා දික්කෝ විට දීවර වරායෙන් මුහුදු ගොස් තිබෙනවා. මෙම යාත්‍රාව අරාබි මුහුදු කලාපයේ දීවර කටයුතු වල නිරත වෙමින් සිටියදී මෙලෙස පැහැර ගැනීමට ලක්ව ඇත්තේ. මෙම යාත්‍රාව පිළිබඳව සොයා බැලීමට මේ වන විට ඉන්දීය නෞකාවක් පිටත් කර හැර ඇති අතර රටවල් 39ක සමාජිකත්වයෙන් යුත් ඒකාබද්ධ සමුද්‍රීය බලකායටද දැනුම් දීමක් සිදු කර තිබෙනවා. එමෙන්ම මේ පිළිබඳව චීනය, ඇමරිකාව, ඉන්දියාව සහ හරෙන් මෙන්ම සීෂෙල්ස් යන රටවල්ද දැනුවත් කිරීමට රජය පියවරගෙන තිබෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.